මේ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් ශ්‍රවණය කර ගැනීම සඳහායි. මෙතෙක් කළ දේශනාවන් අතර විසුද්ධි මාර්ගයේ ආනාපාන සති කොටස අපි සාකච්ඡා කරමින් සිටියේ. මේ ආනාපාන සති කොටසේ කරුණු 16ක් පිළිබඳව සාකච්ඡා කරන්න ඇති බව සඳහන් කරමින් පහුගිය දේශනාවලදී අපි එයින් කරුණු 4ක් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. අද ඒ කාරණා 4ේ පටන් ඉදිරියට ධර්ම දේශනාව පවත්වාගෙන යන්නයි සූදානම් වෙන්නේ. මුලින් සඳහන් කරන්නට යෙදුණ කාරණා 4ම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ විසින් මේ කාරණාව පැහැදිලි කරපු ආකාරයේ විසුද්ධි මාර්ගයේ සිහිපත් කරනවා. යස්මා පනිත්ථ ඉදමේව චතුක්ඛං ආදිකම්මිකස්ස කම්මට්ඨාන වශයෙන් උත්තං. මේ ප්‍රකාශයෙන් තමයි අපි අද ධර්මදේශනාව පටන් ගන්න. සඳහන් කරනවා මේ මුල් පියවර 4 ආදිකම්මිකයාගේ. කාටද මේ ආදිකම්මිකයා කියලා කියන්නේ? බොහෝම වටින අවස්ථාවක් මේ භාවනාව පටන් ගන්න. මුල් පියවර 4 ආදිකම්මිකයාගේ කර්මස්ථානයේ හැටියට පැහැදිලි කරනවා. එහෙම සඳහන් කරන්නේ මේ අලුතෙන්ම භාවනාව පටන් ගන්න කෙනාගේ කර්මස්ථානය කියලා දේශනා කරනවා. මුලින් අපි සාකච්ඡා කරන්න තියෙන කාරණා 4. අපි මේ කාරණා 4 නැවත සිහිපත් කරමු. මොකක්ද මේ මුල් කාරණාව කියලා. එතන සඳහන් කරනවා කවදාවත්ම භාවනා කරලා නැතිම කෙනෙකුට, ආනාපාන සති භාවනාව කවදාවත්ම වඩලා නැතිම කෙනෙකුට මේ මුල් පියවරින් පටන් අරගෙන මේ කර්මස්ථානීය දියුණු කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි හැමෝටම මේක ලොකු අස්වැසිල්ලක්, ලොකු අවස්ථාවක්. එhmenan මෙතන ඉඳලා අපිට පටන් ගන්න පුළුවන් කියන තැනට එන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මේ 4ෙන් පටන් ගන්න පුළුවන් කියලා. ඉතරානි ඵලතීනි චතුක්කානි එත්ත පත්තජානස්ස වේදනා චිත්ත ධම්මානුපස්සනා වශයෙන් උත්තානි. එහෙම කියලා සඳහන් කරන්නේ ප්‍රථම චතුෂ්කය කියන මේ කොටස. එහෙනම් ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රථම චතුෂ්කය හැටියට තමයි මේ මුල් 4 පැහැදිලි කරලා තියෙන්නේ. එතන සඳහන් කරනවා මොකද්ද ඒ ප්‍රථම චතුෂ්කය? දීඝංවා අස්ස සන්තු. එහෙනම් දීඝංවා රස්සංවා. දීඝංවා අස්ස සන්තු, රස්සංවා පස්ස සන්තු. සබ්බකාය පටිසංවේදී පස්සම් භයං කාය සංඛාරං. මේ තමයි ඒ ප්‍රථම චතුෂ්කය. අපි සාකච්ඡා කරපු නිසා අපි මෙහෙම කෙටියෙන් සඳහන් කරමු. දීඝංවා අස්ස සන්තු, රස්සංවා පස්ස සන්තු, සබ්බකාය පටිසංවේදී පස්සම් භයං කාය සංඛාරං. මේ කාරණා 4 අපි එදා විස්තර කරලා සාකච්ඡා කළා. මේ කරුණු 4 තමයි මේ ප්‍රථම චතුෂ්කය කියලා සඳහන් කරන්න යෙදුණේ. මේ කාරණාවත් එක්ක භාවනාව මුලින්ම පටන් ගන්න කෙනාට පටන් ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ කාරණා 4 ප්‍රථම චතුෂ්කයේ හැටියට සිහිපත් කරමින් මේ උපදේශ 4 හරියටම ක්‍රියාත්මක වුණොත් ධානවලට සමවදින්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ කාරණා 4 හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් වුණොත් ඒ පුජ්‍යලයාට මේ ධාන પ્રાપ્ત වෙන්න, ධානවලට සමවදින්න පුළුවන්කම ඇති කරගන්න පුළුවන්. එතකොට මේ කාරණා 16 මෙතන කරුණු 4යි තවම සිහිපත් කරලා තියෙන්නේ. මේ කාරණා 4 තුලින් ධානවලට සමවදින්න පුළුවන් කියලා පැහැදිලි කරලා තියෙනවා. එhmenan කරුණු 16ම සම්පූර්ණ කරන්න පුළුවන් වුණොත් ඒ පුජ්‍යලයාට කොයිතරම් ශ්‍රේෂ්ඨ තැනකට යන්න පුළුවන් වෙයිද කියන ශ්‍රද්ධාව අපි මේ කර්මස්ථානය පිළිබඳව උපද්දවා ගන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා ධානයට සමවැදෙන පුද්ගලයාගේ වශයෙන්
මෙහෙම දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කරලා තියෙන්නේ එත්ත පත්තඥානස්ස ධානයේට පැමිණිය යුත්තේ වශයෙන්. ඒ කියන්නේ ධානයේට පැමිණෙන්න ඕනේ කොහොමද කියන කාරණාව. වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව වශයෙන් කියන ලදී. එමනම් මේ ප්‍රථම චතුෂ්කය වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මේ ක්‍රම කීපෙම මේ ප්‍රථම චතුෂ්කය යටතේ මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට සඳහන් කරන්නේ තස්මා ඉමං කම්මට්ඨානං භාවේත්වා. එම නිසා මේ කර්මස්ථානයේ වඩලා ආනාපාන චතුත්ථ ඥාන පදට්ඨානාය විපස්සනාය. එතන පැහැදිලි කරනවා ආනාපාන සතියෙන් පැමිණිය යුතු සතරවන ධානයේට පැමිණිලා එය එම චතුර්ථ ධානය පාදක කරගෙන විපස්සනා වඩලා මේ මුල් චතුස්කයෙන් ධ්‍යාන වලට එන්න පුළුවන්. එහෙනම් ඒ ධ්‍යානයෙන් විදර්ශනා වඩලා සහ පටිසම්භිදායේ අරහත්තං පාපුනිතුකාමේන පිනතින එතන සඳහන් කරනවා සිව්පිලි සිඹියාපත් අරහත්වයට පත් වෙන්න කැමති පුද්ගලයා විසින් ප්‍රථමයෙන්ම භාවනාව කරන කුල පුත්‍රයා, කියන්නේ මේ ධ්‍යානයට සමවැදිලා සිව්පිලි සිඹියාපත් අරහත්වයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ නිසා සඳහන් කරනවා ප්‍රථමයෙන්ම භාවනාව කරන කුල පුත්‍රයා ආදි කම්මිකේන කුල පුත්තේන පුබ්බේ උත්ත නයේ නේව. මේ පෙර කියන ලද ක්‍රමයෙන්, එතන පෙර කියන ලද ක්‍රමයෙන් කියලා කියන්නේ මුල් චතුස්කයෙන් සීලේ පිරිසිදු කිරීම ආදී සියලුම කෘත්‍යයන් කොට. එතකොට අපි සඳහන් කළා පහුගිය දේශනාවේදී මේ විදර්ශනාව වඩන්නේ සමතය සමාධිය ඔස්සේ ගමන් කරනවා කියලා අපි සඳහන් කළා. විදර්ශනාව විසුද්ධීන් ඔස්සේ ගමන් කරනවා කියලා සඳහන් කළා. එහෙනම් මෙතන සඳහන් කරනවා සීලය පිරිසිදු කිරීම ආදී සියලු කෘත්‍යයන් කොට. ඒ කියන්නේ තමන්ගේ සීල් පිරිසිදු කරගෙන සීල විසුද්ධියටපත් වෙන්න පුළුවන් තරමට කටයුතු කරගෙන කියන කාරණාව. උත්තප්පකාරස්ස ආචාරියස්ස සම්තිකේ පංචසන්ධිකං කම්මට්ඨානං උග්ගහේතබ්බං. මේ කියන ලද ආකාරයෙන් ආචාර්යවරයෙක් හමුවේ පංච සන්ධික කර්මස්ථානයේ ඉගෙන ගත යුතුයි. සිල් පිරිසිදු කරගෙන ආචාර්යවරයෙක් යටතේ පංච සන්ධික කර්මස්ථානයේ ඉගෙන ගත යුතුයි කියලා සඳහන් කරනවා. ප්‍රථමයෙන්ම භාවනාවට එළඹෙන පුද්ගලයා මුල් චතුස්කය ප්‍රගුණ කරලා ධ්‍යානවලට එළඹෙන්න පුළුවන්. ඒ චතුස්කය තුලින් ධ්‍යානවලට පැමිණිලා එතනින් එහාට සිව්පිලි සිඹියාපත් අරහත්ත්වයක් කරා ගමන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, එහෙම අදහසකුත් තියෙනවා නම්, සීලය පිරිසිදු කරගෙන නැත්නම් විසුද්ධීන් ඇති කරගෙන මේ කියන ලද ආකාරයෙන්ම ආචාර්යවරයෙක් මුණ ගැහිලා මේ පංචසන්ධික කර්මස්ථානය ප්‍රගුණ කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එමනම් පංචසන්ධික කර්මස්ථානය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න වෙන. මොකේද මේ පංචසන්ධික කර්මස්ථානය කියලා කියන්නේ? ආනාපාන සති භාවනාව සඳහන් කරනවා විශේෂයෙන් වඩනවා නම් මේ පංචසන්ධික කර්මස්ථානය ඉගෙන ගත යුතුමයි කියලා. ආනාපාන සතිය විශේෂයෙන් වඩනවා නම් පංචසන්ධික කර්මස්ථානය දැනගත යුතුමයි කියලා සඳහන් කරනවා. එමනම් ඒ කර්මස්ථානය ඉගෙන ගත යුතුයි කියලා සඳහන් කරනකොට ඒ සඳහා විශේෂ කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ පංචසන්ධික කර්මස්ථානය මුදුන්පත් කරන්න බැරුව යනවා. හොඳ කල්යාණ මිත්‍රයෙක් මේ සඳහා හොයාගන්න සිද්ධ වෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕනේ කියලා සඳහන් කරාම කල්යාණ මිත්‍රයෙක් කොහෙද ඉන්නේ? කාටද කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ? කොහොමද කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්නේ කියන කාරණාව අද කාලේ හැටියට ලොකු ප්‍රශ්නයක්.
මොකද ඒකට හේතුවක් සඳහන් කරනවා මේ කාලේ අපේ රට තියෙන්නේ බොහොම අවාසනාවන්ත තත්ත්වයක. කල්යාණ මිත්‍රෙක් කියන කෙනෙක් හොයන්නේ කොහොමද කියන ගැටලුව ඒ නිසා එනවා. මොකද්ද තියෙන අවාසනාවන්ත තත්ත්වය? පින්නම් තියෙනවා, නමුත් හරියටම තිසරණ සරණ ගියපු කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. එහෙනම් මෙතන කතා කරන කල්යාණ මිත්‍රයා තිසරණ සරණ ගිය කෙනෙක් විය යුතුමයි. මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ තිසරණ සරණ ගියපු කෙනාට. එහෙම නැතුව තෙරුවන් සරණ ගියපු කෙනාට කියන තවත් නමක් අපි පාවිච්චි කරනවා දිගටම. අපි හැමෝටම මේ නම කියනවා. මේ තෙරුවන් සරණ ගියපු කෙනා කියලා කියන්නේ සැබෑ වූ බෞද්ධයෙක්ම හොයන්න වෙනවා. බෞද්ධයෙකුගෙන් විතරයි මේ කර්මස්ථානයේ හරියටම මුදුන්පත් කරන්න වෙන්නේ. මන අවබෝධයක් ලබා ගත්ත බෞද්ධය. එහෙනම් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගියපු කරුණුකාරණා ප්‍රගුණ කරපු කෙනෙක් මෙතන කල්යාණ මිත්‍රයා කියලා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා බෞද්ධයෙක් වෙච්ච කෙනාට වඩා මනාව තෙරුවන් සරණ ගිහිල්ලා කරුණුකාරණා ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ බොහොම අවාසනාවන්ත තත්ත්වයක් ඒ කල්යාණ මිත්‍රයා හොයා ගන්නවා කියන කාරණාව. ඒ නිසා සඳහන් කරනවා විශේෂයෙන් කල්යාණ මිත්‍රයා කියන්නේ තිසරණ සරණ ගියපු කෙනාටයි කියලා. ඒ කාරණාව පැහැදිලි කරනවා. ධර්මයෙන් කොටසක් පිළිගන්නවා නම් එයා හරියටම තිසරණ සරණ ගිහිල්ලා නැහැ. ධර්ම රත්නයෙන් කොටසක් ප්‍රතික්ෂේප කරන කෙනා තිසරණ සරණ ගියපු කෙනෙක් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ත්‍රිපිටකය හරියටම පිළිගන්න කෙනෙක් වෙන්නත් ඕනේ ඒ කල්යාණ මිත්‍රයා. එහෙම නැත්නම් අපි හිතාගෙන හිටියද තෙරුවන් සරණ ගිහිල්ලා කියලා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. මේ දේශනාවේ මුලින්ම තෙරුවන් සරණ යෑම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන නිසා ඒ කාරණාව කොයිතරම් බැරෑරුම්ද කියන කාරණාව නැවත නැවත සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඉද කියන වචනේ පැහැදිලි කරන තැනත් අපි විශාල විස්තරයක් කෙරුවා මේ තිසරණ සරණ යෑම බෞද්ධයා පිළිබඳව. එහෙනම් හරියටම තෙරුවන් සරණ ගියපු තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් පිරිච්ච ධර්ම රත්නේ සංඝ රත්නේ ප්‍රතික්ෂේප නොකරන පුද්ගලයෙක්ම හරියටම හොයාගන්න ඕනේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරන පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව සමහර වෙලාවට හරියටම දේශනා කරන්න නොකරන කෙනෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටියෙන් ප්‍රකාශ වෙනවා නම් ඒ පුද්ගලයා විශාල පිරිසක් අරගෙනම නිරේට යන කෙනෙක් වෙනවා. ඉතින් ඒ තරම්ම ගරු ගැඹීරයි. තමන් විතරක් නිරේට යනවා නම් කමක් නැහැ. මුලින්ම දේශකයා නිරේට යනවා. ඊළඟට ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා පිළිගත් හැම කෙනෙක්ම ඊළඟට අවීචයට යනවා. අවීචයටම තමයි යනවා කියලා සඳහන් කරන ඒ තරම්ම ධර්ම රත්නය ගැඹීරයි. ඒ නිසා අපිට කිසිසේත් අපිට ඕන හැටියට මේ ධර්ම රත්නය පරිහරණය කරන්න ඉඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තේ හැටියටම තමයි ධර්ම රත්නය පරිහරණය කරන්න ඉඩ සැලසෙන්නේ. ඒ නිසා ඒ කාරණාව පිළිබඳවත් විශේෂයෙන් පැහැදිලි කරනවා. සංසාරේ කරපු පින් තියෙන්නත් පුළුවන්. අපි හැමෝම සසර පින් කරලා තියෙනවා. අපි හිතාගෙන ඉන්නවටත් වඩා බොහෝ පින් කරලා තියෙන්න පුළුවන් අපි. නමුත් සංසාරේ කරපු පින් තිබුණා කියලා මේ ජීවිතෙන් හරියටම තෙරුවන් සරණ යන්න බැරි වෙන්නත් පුළුවන්. ඒකට උදාහරණයක් දෙකක් සාකච්ඡා කරමු. දේවදත්ත ස්වාමීන් වහන්සේ අපි වාගේ පින් කරපු අයද? අජාසත් රජු අපි වාගේ පින් කරපු අයද? ඒ නිසා සඳහන් කරනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ වෙනකොටත් මහා කල්ප අසංඛ්‍ය දෙකක් පසේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරලා ඉන්නේ. එතකොට හිතන්නකෝ කොයිතරම් සංසාරේ භයානකද කියලා. මහා කල්ප අසංඛ්‍ය දෙකක් පාරමිතා උපපාරමිතා සම්පූර්ණ කරලා ඉන්න කෙනෙකුට තමයි මේ සංසාරේ වැරදිලා තියෙන්නේ. ඒ වැරදිච්ච හින්දා මේ වෙනකොටත් නිශ්චලව නිරේ දුක් විඳිනවා. අවීචියේ
වෙනමම කොටසක දුක් විඳිනවා කියලා තමයි සඳහන් කරන්නේ. නිශ්චලව දුක් විඳිනවා. මේ එතකොට අප්‍රමාණ පුණ්‍යවන්තයෙක්. නිශ්චලව දුක් විඳිනවා කියලා සඳහන් කරන්නේ කාරණාවම පැහැදිලි කරනවා. මේ දෑත් දෙක දෙපසට දිගු කරගෙන ඉන්නේ කියලා. දිගු කරගෙන ඉන්නේ මේ වලලු කර ගාවට එනකන් ලෝහ බිත්ති ගිලිලා තියෙන්නේ. එතකොට හෙල්ලෙන්න බෑ. හිස මේ ඇහි බැම හරියට එනකන් උඩ තියෙන ලෝහ පියන බැහැලා තියෙන්නේ. ඒ ටික ඇහි බැමෙන් උඩ ටික වගේ තියෙන්නේ පියන ඇතුලේ. පාදත් වලලු කරින් යට යකඩ පොළවේ එරිලා තියෙන්නේ. හිස හොලවන්නත් බෑ. අත් හොලවන්නත් බෑ. පාද හොලවන්නත් බෑ. නිශ්චලව එක තැන ඉන්නේ. අවීජයේ ගිනිදල් වලින් පිච්චෙනවා. දඟලන්න හෙල්ලෙන්න පෙරලෙන්න කිසිම ඉඩක් නැහැ. යම් වේදනාවක් දැනෙනවා නම් ගිනි අඟුරක් වාගේ පෑගුණත් අපි සමහරලාට වේදනාව තිබුණත් මේ පාදයේ දෙතුන් පාරක් බිම ගහනවා. එහෙම නැත්නම් අඟුරු කීපයක් පෑගුණත් අපි උඩ පහිනවා. ඒකෙන් අපිට දැනෙනවා මේකෙන් වේදනාව ටිකක් තුනී වෙයි. එහෙම කිසිම දෙයක් කරගන්න හැටියක් නැහැ. නිශ්චලව දුක් විඳිනවා. නිශ්චල වූ භාග්‍යතුන් වහන්සේට කරන්ට යෙදෙන මේ අපහාස අපරාධ හේතු කරගෙන. නමුත් එසේ මෙසේ පුණ්‍යවන්තයෙක් නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය දෙකක්. ඒ කියල කියන්නේ සරියුත් මහරහතන් වහන්සේටත් වඩා අසංඛේයයක් පෙරම් පුරලා තියෙන කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේටත් වඩා අසංඛේයයක් පින් කරලා තියෙන කෙනෙක්. සංසාරේ අ르බිනා. එමනම් එහෙම පින් තිබුණා කියලා මම මෙතෙන්ට එන්නත් පින් තිබුණා කියලා මෙතෙන්ට එන්නත් බෑ. ඉතින් මෙහෙම අවීචියේ දුක් විඳලා පස්සේ දවසක සත්තිස්සර නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. 2008 නම සත්තිස්සර කියලා සඳහන් කරනවා. අජාසත් රජුත් එහෙමයි. අජාසත් රජුත් කල්යාණ මිත්‍රෙක් හම්බ වෙච්ච නැති හින්දා මුල් කාලේ පව් කරලා දේවදත්ත භික්ෂුන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළි අරගෙන පීතෘ ඝාතක අකුසල කර්මයක් සිද්ධ කරගත්තා. පස්සේ කාලේ නම් අවබෝධ කරගත්තා. ලෝක ධාතුවේ පහළ වෙච්ච ඉහළම කල්යාණ මිත්‍රයාණන් වහන්සේගෙන් සැනසීම ලැබුවා. මේ ශාසනයේ පළවෙනි ධර්ම සංගායනාව කරන්න අජාසත් රජු මූලික වුණා. ඒ සඳහා රජු ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම කෙරුවා. මහා පුදුම පින්කම් කර කර බිඳිච්ච කැඩිච්ච ප්‍රතිපත්ති ආපහු හදාගන්න අප්‍රමාණ කැපකිරීම කෙරුවා. නමුත් මේ ආනන්තරීය පාප කර්ම කරපු කෙනෙකුට නිරයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ නැහැ. ඒකාන්ත වශයෙන් අවීචියට යනවමයි කියන කාරණාවත් මෙතනින් අපිට සමහරලාට වෙනස් කරගන්න වෙනවා. මොකද අජාසත් රජු අවීචියේ නෙමෙයි ඉන්නේ කියලා සඳහන් කරනවා. හැබැයි අවීචියට නොගියේ සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරගන්න මෙච්චර කරපු පින්කන්දරවල් ඉඳලා. නමුත් නිරයට යනවා කියන එක නවත්තන්න බෑ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අවීචියයි නිරයයි කියන දෙකක්ද කියලා. නිරය කියන වචනයෙන් එකයි. අවීචිය කියලා කියන්නේ මේ නිරය පරම්පරාවේ දරුණුතම දුක් වලින් පිරිච්ච මහ විශාලතම හිර කඳවුර. ඒ නිසා සඳහන් කරනවා මේ අබෑටයක් දැම්මොත් කල්ප කාලාන්තරයකට බිම වැටෙන්නේ නැහැ කියලා. අතරම්ම නිරිසත්තුන්ගෙන් අවීචිය පිරෙලා තියෙනවා. අබෑටයක් කල්ප ගානකට බිම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම අවීචියට යන්න තරම් පව කරපු අය හරියට ඉන්නවා. එහෙනම් ධර්ම රත්නයේ නිග්‍රහ කරපු භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වෙනස් කරපු ඒ සියලු දෙනාටමත් අයිති වෙන්නේ මේ අවීචියම තමයි කියලා සඳහන් කරනවා. දේශනාවක් කරන වෙලාවට දේශකයා දහම් කරුණු වරද්දලා දේශනා කළොත් ධර්ම රත්නයට අගෞරව කෙරුවා. ඒකට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව වෙන්නේ නැහැ. එතකොට අපි අපේ පරිේශණය මේ මැද්දට එකතු කරනවා. අපිට පරිේශණය කරන්න දෙයක් මේ ධර්ම රත්නය තුල ඉතුරු කරලම නැහැ. ආර්ය පරිේශණය කරලා ඉවර කරලමයි තියෙන්නේ. අපිට කරන්න කිසිම පරිේශණයක් මේක ඇතුලේ නැහැ. එහෙනම් දේශනා කරනවා නම් හරියටම
භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයම දේශනා කරන එක විතරයි කරන්න තියෙන්නේ. එහෙම නැති වුණොත් අපේ දේශනාව විශාල දේශනා මාලාවක් මේ වෙලාවත් කරන්නේ. අපි කරවන ධර්ම දේශනාව ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් නැතුව මිත්‍යා දෘෂ්ටියක් දේශනා වුණොත් සමහරලාට අපි දායකත්වයේ දරලා තියෙන ධර්ම දේශනාවක් විසිරුවා හරින්නේ නෙමෙයි මිත්‍යා දෘෂ්ටියක් විසිරුවා හරින්නේ. ඒ තරම් අකුසල් රැස් වෙන අවස්ථාවලු තියෙන කොයි තරම් ගරු ගැඹීරද මොන තරම් කල්පනාකාරී විය යුතුද කියන කාරණාව නම් වචන වලින් ප්‍රකාශ කරන්න බැරි තරමටම බොහොම ගැඹුරුයි. කෙසේ වෙතත් අජාසත් රජුත් නිරයට ගියා සඳහන් කරනවා ලොහකුඹ කියන නිරයේ මේ වෙනකොට පැහැෙනවා කියලා. ලොහකුඹ නිරයේ ලෝදිය තමයි පිරෙලා තියෙන්නේ උණු වෙච්ච ලෝහ. ඉතින් අවුරුදු 30,000 මේ නිරයේ පතුලට පාද දෙක ඉහළට හිස පහළට මේ වෙනකොටත් ගමන් කරන බව තමයි සඳහන් වෙන්නේ. උණු වෙච්ච යකඩයි තියෙන්නේ හිස පහළට කකුල් ඉහළට මේ ලොකුම නිරයේ පහළට ගමන් කරනවා. අවුරුදු 30,000ක් ගෙවුනහම තව කොහෙද තව අවුරුදු 2600 ගණයි ගෙවිලා තියෙන්නේ. අවුරුදු 30,000ක් ගෙවුනහම පතුලේදී අනිත් පැත්තට හැරෙනවා කියලා සඳහන් කරනවා. එතකොට පාද යටට හිස ඉහළට දැන් උඩේ ඉඳ මතු වෙනවා. අවුරුදු 30,000ක් යනවා මතු වෙන්න. 30,000ක් යට යනවා 30,000ක් මතු වෙනවා අවුරුදු 60,000යි. නිරයෙන් ඉදහස් වෙලා පස්සේ කාලික විජිතාවී නමින් පසේ බුදු වෙනවා කියලා සඳහන් කරනවා. අසංඛ්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරලයි මේ වෙනකොටත් ඉන්නේ කියලායි සඳහන් කරන්නේ. එනකොට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න නම් මහා කල්ප අසංඛ්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් සම්පූර්ණ කරන්න ඕනේ. මේ වෙනකොටත් ඒ කුසලයේ සම්පූර්ණ කරලා ඉවරයි කියලා සඳහන් කරන්නේ. බුද්ධත්වයේ ලබන තුරු සංසාරේ වැරදිච්ච නිසා මගදී ඒකට තමයි මේ දුක් විඳින්නේ. එහෙමනම් සසර කොයිතරම් භයානකද. එහෙනම් පෙරපින් තිබුණා කියලා ගැලවෙන්න බැරි බවත් පේනවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කර කරාම ජීවිතේ නිවැරදිව හදාගන්නම සිද්ධ වෙනවා. එනිසා සඳහන් කරනවා කල්යාණ මිත්‍රයා කියන කාරණාව ඊතරම්ම වැදගත්. සංසාරේ නිදහස් කරන්න කල්යාණ මිත්‍රයා කියන කෙනා ඊතරම්ම වැදගත්. ඒ නිසා පින්නතනි මේ කල්යාණ මිත්‍ර ලක්ෂණ තියෙනවා. කල්යාණ මිත්‍රයෝ අඳුරගන්න කල්යාණ මිත්‍ර ලක්ෂණ තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි නම් එයා කල්යාණ මිත්‍රයෙක් හැටියට පිළිගන්න කියලා කියනවා. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්වා නොවට්ටානේ නියෝජේයි. මේ තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ. ඒක කොහොමද සඳහන් කරන්නේ කියලා අපි බලමු. ප්‍රිය වෙන්න ඕනේ, ගරු කටයුතු කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්භාවනීය ආකාරයෙන් ආරක්ෂා කළ යුතු කෙනෙක් වෙන්න ඕනේ කියන එකයි ගරු කටයුතු කෙනෙක් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ කාරණාව සඳහන් කරනවා පුද්ගලයාගේ ඉඳීම, සිටීම, කතා බහ කිරීම පිළිබඳව අන් අයට ගෞරවයක් උපදින්න ඕනේ කියලා සඳහන් කරනවා. අන්න ඒකයි මෙතන පියෝච ගරු භාවනීයෝ කියලා සඳහන් කරන්නේ. ඉඳීම, හිටීම, වචන කතා කිරීම පිළිබඳව අන් අයට ගරුත්වයක් ඇති වෙන්න ඕනේ. ඒ කොහොමද කියලා සඳහන් කරනවා. යම් කාලයක් ආශ්‍රය කරගෙන යනකොට මුලින් නම් බොහෝම ගරු සම්භාවනීයයි. නම් කායයක් ආශ්‍රය කරගෙන යනකොට අඩුපාඩු මතුවලා පේන්න පටන් ගන්නවා. ඒ අඩුපාඩු පේන්න පටන් ගන්නකොට අර මුලින් තිබිච්ච ගරු භාවනීය ස්වභාවයන් ටික ටික අපෙන් අඩු වෙලා යනවා. මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා එහෙම වෙන්න බෑ. අද යම්සේ ගරු භාවයක් තමන් පිළිබඳව තිබුණා නම් මුළු ජීවිත කාලෙම මේ පුජ්‍යලයාගෙන් මේ ගරුභාවය ලබනද සුදුසු විදිහටම තමයි කටයුතු කරන්නේ. ඒකයි ඉඳීම, හිටීම, මේ ආදී මේ කතා කිරීම ආදී හැම වචනයක් පිළිබඳවම අන් අයට ගෞරවයක් උපදිනවා. ඒ කියන්නේ ඊටාම නිවැරදිවම ධර්ම රත්නයේ ගරු කරමින්ම
ජීවත්වෙන්න උත්සාහ කරන කෙනෙක්. අන්න ඒ කාරණාව නිසා මේ ගරු භාවනීයෝ කියලා සඳහන් කරනවා. ආශ්‍රය කරද්දි කවදාවත් අඩුපාඩු මතුවෙවි පේන්න පටන් ගන්නෙ නෑ. ඒ කියන්නේ කෙනෙක් එක්ක ඉන්න කොටත් නැතත්, හිතවත්කම් ගොඩගෙන නැගිච්ච වෙලාවෙත් නැතත්, ඊටාම ප්‍රිය හිතවත් පැය 24ම තමන් ගාව ඉන්න කෙනාටත් ගරු භාවයක් ඇති වෙන්න ඕනේ. එහෙම වෙන අවස්ථා තියෙන ඊටාම කලාතුරකින්. පැය 24ම ළඟ ඉන්න කෙනා සමහර වෙලාවට අන් අය ගරු කරන තරම් ගරු කරන්නේ නැහැ. මොකද නිතර දකිනවා, නිතර කතා බහ කරනවා, නිතර ආශ්‍රය කරනවා, වචන හුවමාරු කරනවා. එතකොට සමහරලාට අභ්‍යන්තර වචන කතා වෙනවා. කෙනෙක්ගේ සැඟවිච්ච දේවල් කියනවා, සැඟවිච්ච වචන එළියට එනවා. අභ්‍යන්තරයේ තිවිච්ච සැඟවිච්ච දුර්ගුණ එළියට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඊටාම ළඟින් ආශ්‍රය කරන අය තරම්ම ගරු කරන්නේ නැතුව යනවා. මොකද ඒගොල්ලෝ කාරණාව දන්න නිසා. නමුත් මෙතන සඳහන් කරනවා පැය 24ම ළඟ ඉන්න කෙනෙකුටවත් කවදාවත්ම ඒ ගරු බව බිඳෙන්නේ නැහැ කියලා. තරම්ම ගරු සම්භාවනීයයි. එතකොට කල්යාණ මිත්‍රයා කියන කෙනෙක් අපි කල්පනා කරනවා වගේ කෙනෙක් එහෙම නෙමෙයි. ඒ නිසා සඳහන් කරනවා ප්‍රිය වෙන්න ඕනේ, ගරු වෙන්න ඕනේ, සම්භාවනීය කෙනෙක් වෙන්න ඕනේ, ගරු කළ හැකි කෙනෙක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා වත්තා. වත්තාච වචනක්කමෝ කියලා සඳහන් කළා. මොකද මේ වත්තා කියලා සඳහන් කරන්නේ අනුන්ට නිවැරදිව අවවාද දෙන කෙනෙක් වෙන්න ඕනේ. කවදාවත්ම වැරදි අවවාදයක් දෙන්නෙම නෑ කාට වුණත්. ඒ අවවාදය කරනකොට රිදෙන්න පුළුවන්. මොකද මං ගාව වැරදි තියෙනවා නම් මේ අවවාදයේ ඔස්සේ මට නොකිය මගේ වැරද්ද ඇවිස්සුවාද කියලා හිතෙනවා. රිදෙන්න පුළුවන්. නමුත් ඔහුගේ මූණ හොඳ කරගන්න ඕන නිසා, නැත්නම් ලැබෙන ලාභ ප්‍රශංසා ආරක්ෂා කරගන්න ඕන නිසා, එහෙම හිත හදන ස්වභාවයක් නෙමෙයි. කවුරු කළත් හරි ඍජු වචන ප්‍රකාශ කරන්න ඕනේ. ඒකයි නිවැරදි අවවාදෙහි පිහිටවනවා කියලා සඳහන් කරන්නේ. යම් කෙනෙක් අපිට එහෙම ඍජුව ආමන්ත්‍රණය කරනවා නම්, කතා කරනවා නම්, ඒ පුජ්‍යලයා පිළිබඳව පුදුම ගෞරවයක් සහ ප්‍රසාදයක් තමයි ඇති කරගත යුත්තේ මේ පුජ්‍යලයාව හොඳ කල්යාණ මිත්‍රයෙක් අපිට කියලා. ඒ කාරණාව නිසා කියන වත්තා. වචනක්කමෝ කියලා සඳහන් කරන්නේ මේ ගුරුවරයාට, මේ ගුරුවරයා ගාව අඩුපාඩුවක් දකින්නවා. එක්කෝ ධර්ම කාරණාව කඩුපාඩුවක්, එහෙම නැත්නම් පැවැත්ම කඩුපාඩුවක්, ඒක නිරේට යන පාපකාරී අඩුපාඩුවක් නොවෙනව වෙන්න පුළුවන්. එහෙම අඩුපාඩුවක් දැකලා යම් ශිෂ්‍යෙක් හෝ ළඟින් ආශ්‍රය කරන කෙනෙක් ඇවිල්ලා ඒ අඩුපාඩුව කියලා දෙන්න හැදුවොත්, ස්වාමීනි මෙන්න මේ අඩුපාඩුව තියෙනවා, පුජ්‍යලයට බැනලා පන්නා නොගන්න කෙනෙක් වෙන්න ඕනේ. අඩුපාඩුව පෙන්නකොට පිළිගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒක ගරු ගාම්භීරව පිළිගන්න කෙනෙක්. අපි ඒක උදාහරණයක් අරගත්තොත් දෙවෙනි බුදුරජාණන් වහන්සේ හා සමාන වුණ සරියුත් මහරහතන් වහන්සේට 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ චීවර ධාතුව බිම වැදෙන බව එක අවස්ථාවක පෙන්ලා දුන්නා. උන්වහන්සේ සිවුර එකාංශ කරලා සිවුර ඔසවලා හදාගෙන ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශංසා කරලා උන්වහන්සේට ආශිර්වාද කරලා තමන් වහන්සේ යටින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව ගරු සම්භාවනීය විදිහටයි බාරගත්තේ. අන්න එහෙම වෙන්න ඕනේ. අඩුපාඩුව පෙන්වන්න එනකොට අඩුපාඩුව පෙන්වන්න දෙන කෙනාට බැනලා එලව ගන්න කෙනෙක් වෙන්න බෑ. අන්න ඒ නිසා කියන වචනක්කමෝ කියලා. ගම්බීරංච කතං කත්තා. ගැඹුරු ප්‍රශ්න කතා කරන කෙනෙක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ගැඹුරු ප්‍රශ්න කතා කරන කෙනෙක්. මොකද මේ ගැඹුරු ප්‍රශ්න කියලා කියන්නේ ගැඹුරු වූ ධර්මයේ සාකච්ඡා කරන කෙනෙක් වෙන්න ඕනේ. ගැඹුරු ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ධර්ම කාරණාව යම් ආකාරයකින් දන්නේ නැත්තම් ප්‍රසිද්ධියෙන් මම ඒ කාරණාව නම් දන්නේ නැහැ කියලා නිශ්ශබ්ද වෙන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ තියෙන ගරු ගහම්බීර බව ආරක්ෂා කරගන්න, ධර්ම දරයා කියලා තමන්ට සමාජයේ තියෙන පිළිගැනීම ආරක්ෂා කරගන්න ඕන නිසා දන්නේ නැති ධර්ම කරුණක් වැරදියට විස්තර කරනවට වඩා දන්නේ නැහැ කියලා නිහතමානී වෙන එක ඉතාම වටිනවා.
මොකද එහෙම නැතුව වැරදි ධර්ම කාරණාවක් විස්තර කරලා දුන්නොත් ඒ ධර්ම කාරණාව අහපු සියලුම දෙනා මුලාවටපත් වෙනවා. මුලාවටපත් වුණා කියලා කියන්නේ සමහර වෙලාවට මේ ජීවිතෙන් නිවන හොයාගෙන සසරෙන් එතෙර යන්න හිටපු කෙනාට ඒ නිවන හොයාගෙන එතෙර යන්න තිබිච්ච මග එතනම ඇහිලා යනවා මුලාවටපත් වෙලා. එහෙම කෙනෙක් නොවෙන්න ඕනේ කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. නිවැරදි ආකාරයෙන් ගැඹුරු දහම් පහදා දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයා. ඊළඟට සඳහන් කරනවා නො වට්ටානේ නියෝජයේ අවසාන කාරණාව. නො වට්ටානේ නියෝජයේ කියලා කියන්නේ වැරද්දේ සමාදන් නොකරවා වැරදි දේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් දීලා අකුසලයෙන් මුදවලා දහම අදහම වෙන් කරලා පෙන්නනවා නම් ඒ පුද්ගලයා කල්යාණ මිත්‍රයෙක්. වැරද්දේ සමාදන් නොකරවා වැරදි දේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබලා දීලා කවදාවත් වැරදි කාරණාවක් පිළිගන්න දෙන්නේ නැහැ. මොකද මේ මිත්‍යා දෘෂ්ටික කරුණු බැලූ බැල්මටම හරි ලස්සනයි. බැලූ බැල්මටම පිළිගන්න පුළුවන් ඒක ඇත්තයි කියලා හිතෙනවා. මිත්‍යා දෘෂ්ටික කරුණු. ඒ නිසා අපි අමහට බාර ගන්නවා. ඔව් අපටත් ප්‍රත්‍යක්ෂයිනේ මේක බැලූ බැල්මටම පේනවනේ ඇත්ත බව. ඉතින් ඒ වාගේ කරුණු සමහරලාට ඒ නිසාම විශ්වාස කරනවා. එක තැනක සඳහන් කරලා තිබුණා මේ දෙවියන්ට වඳින්න එපා. දෙවියන්ට වැඳගෙන පින් දෙන්න ඕනේ නැහැ. කොහොමද දෙවියන්ට පින් දෙන්න ඕනේ නැහැ. දෙවියන්ට වැඳගෙන පින් දෙන්න එපා කියලා. නමුත් දෙවියන්ට පින් දෙන්න ඕනේ වැඳගෙන. නමුත් මේ තැනක සඳහන් කරලා තිබිච්ච කරුණක්. දෙවියන්ට වැඳගෙන පින් දෙන්න ඕනෙත් නැහැ. දෙවියන්ට පින් දෙන්න ඕනෙත් නැහැ. හේතුව දෙවියෝ තරම් පව් කරන පිරිසක් තවත් නැහැ. මේ පැහැදිලි කරලා දෙන හැටි ඒක සඳහන් කරලා තිබුණේ මොකද්ද දෙවියෝ පව් කරනවා කියන එකට උදාහරණේ. එක දෙවියෙකුට දිව්‍යාංගනව කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ එහෙනම් තනිකරම කාම මිත්‍යාචාරයේ ගැලිච්ච පිරිසක්. ඒ නිසා ඒගොල්ලන්ට පින් ඕනෙත් නැහැ, වැඳලා ගරු කරන්න ඕනේ නැහැ කියලා තමයි පැහැදිලි කරන්නේ. ඉතින් බැලු බැල්මටම හරි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ විතරක් පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය කෝටි 2කමාරයි. ඉතින් බැලූ බැල්මටම හරි නෙන්නම්. නමුත් ඒක ධර්මකාරණාවද? ඒ කෝටි 2කමාරම උන්වහන්සේගේ අයිති උන්වහන්සේට. යම් දැරියක් තවත් තරුණයෙකුට අම්මා විසින් පවරලා දුන්නොත් මගේ සියලුම වගකීම් අදින්පසු ඔබටයි. එහෙනම් ඇය ඔහු විසින් කෙසේ පරිහරණය කළත් ඔහුට කාමවිත්‍යාචාර කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? බාර දීලා තියෙන්නේ. ගණිකාවටත් කාමවිත්‍යාචාරය සිද්ධ වෙන්නේ නැත්තේ ඒකයි. අපේ ශාසනයේ ඕනතරම් වෛශ්‍යාවෝ ඉන්නවා. මේ වෛශ්‍යාවෝ නිවන් දැක්කා. අම්බපාලි කියන්නේ ප්‍රසිද්ධ වෛශ්‍යාවා. නමුත් නිවන් දැක්කා. එහෙමනම් මේ තරම් ජීවිතේ කාමවිත්‍යාචාරය කළා නම් වෛශ්‍යාවෙතෙන්ට ඇයිද කියලා ප්‍රශ්නයක් අහන්න වෙනවා. එහෙනම් ඇය ඒ රාජකාරියට නැත්නම් ඒ වෘත්තියේ නියැලුණේ අම්මගෙන් අවසර අරගෙන. එතකොටයි වෛශ්‍යාවට කාමවිත්‍යාචාරය නොවෙන්නේ. අම්මගෙන් අවසර ගන්න ඕනේ මම මේ වාගේ වෘත්තියක යෙදෙනවා. එතකොට අම්මා ඇයට ඒ අයිතිවාසිකම දීලා තියෙන්නේ. ඒ නිසා ඇයට කාමවිත්‍යාචාරය වෙන්නේ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේගේ දහම් පද හරියටම තෝරලා විසඳ ගන්න ඕනේ. එහෙමනම් අම්මා බාර දුන්නනේ. දැන් එතකොට එක ස්වාමි පුරුෂයෙකුට නීත්‍යානුකූලව විවාහ කරගත්ත කාන්තාවෝ 10ක් ඉන්නවනම් ඔහුට කවදාවත් කාමිත්‍යාචාරය වෙන්නේ නැහැ. මොකද ඒ 10 දෙනාම ඔහුගේ අයිතියට ඉන්නේ. තමන් නිසා ඒ සියලු දෙනාම යැපෙන්නේ පෝෂණය වෙන්නේ. අපි නීත්‍යානුකූල වෙන්න ඕනේ. දෙමව්පියෝ විසින් බාර දීලා තියෙන්න ඕනේ. එහෙමනම් මේ කෝටි 2කමාරම කාගේද? සක්‍ර දේවේන්ද්‍රයාගේ දිව්‍යාංගනාව උන්වහන්සේ සංසාරි කරපු පිනට උන්වහන්සේ වෙලියෙන් පහළ වෙච්ච අය. ඒ නිසා කාමිත්‍යාචාරය වෙන්නේ නැහැ. ඉතින් අපි අර විදිහට බැලුව බැලමුද කිව්වොත් කතාව හරියටම ඇත්තයි කියලා අපිටත් හිතෙනවා. එහෙනම් පව් කරනවා තමයි. හැබැයි දෙවිවරු කියන්නේ කවදාවත් පන්සිල් කඩන අය නෙමෙයි.
සේක බල ධර්ම සම්පූර්ණ කරලා ඉන්නේ. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා සම්පූර්ණ කරන්නයි මේ කරුණු සහිතවයි ජීවත් වෙන්නේ. එතකොට උන්වහන්සේලා එනම් පස්පව් කරනවා. නෑ, එතකොට කොහොමත් අපිට වඩා ඉතාම ඉහළ තැනක ජීවත් වෙන්නේ. එහෙමනම් අපි කරගත්ත පින අපි උන්වහන්සේලාට අනුමෝදන් කරන්නේ බොහොම ගරු සම්භාවනීය විදිහට. ඒක ගරු සම්භාවනීය විදිහට අනුමෝදන් කරන්න තමයි බැඳගෙන දෙවියන්ට පින් දෙන්නේ. ස්වාමීනි, මම පින්කමක් කළා, ඔබ වහන්සේලාත් අනුමෝදන් වෙන්නේ ඒ කුසල් ලබාගෙන වහන්සේලා අපට ආශිර්වාද කරයි, තවත් මේ වගේ මහා පින්කම් කරන්න. ඒ නිසා මේ ධර්ම කාරණාව බැලූ බැල්මටම මිත්‍යා දෘෂ්ටික කරුණක්, නමුත් හරි ලස්සනයි, බොහොම පැහැදිලි ඇත්තයි වගේ පේනවා. නමුත් ඒක ධර්මයේ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා නොවට්ටානේ නියෝජයේ නිවැරදිව සමාදන් නොකරවා, වැරද්දේ සමාදන් නොකරවා, වැරදි දේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබලා දීලා, ඒ පිළිබඳව වැරද්දෙන් මුදවලා දහම අදහම වෙන් කරලා, ධර්මයයි අධර්මයයි දෙක වෙන් කරලා පෙන්වන්න ඕනේ. මෙන්න මේ නිසා මේක අධර්මයේ වෙනවා, මෙන්න මේ නිසා මේක ධර්මයේ වෙනවා, ඒක වෙන් කරලා පෙන්වනවා නම් විනය අවිනය පෙන්වලා, විනය මේකයි අවිනය මේකයි, ඒ කාරණාව පෙන්නලා මනාකොට අවවාද කරලා, මනාව අවවාද කරන්න හරියට අම්මා කෙනෙක් දරුවෙකුට අවවාද කරනවා වගේ, තාත්තා කෙනෙක් දරුවෙකුට අවවාද කරනවා වගේ, ලෝක සත්‍යයට අනුකම්පාවෙන්, සියලුම සත්‍යයට අනුකම්පාවෙන් තමන්ට හිරිහැර කරන කෙනෙක්, කරදර කෙනෙකුට කරන කෙනෙකුට වුණත්, ඔහු සතර පායෙන් මුදවන්න අනුකම්පාවෙන් වරදි නිවැරදි පෙන්වලා, වරදෙහි නොයදවා සත්පුරුෂ ධර්මෙහි යොදවන කෙනෙක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා කල්යාණ මිත්‍රයන්. නෝ වට්ටානේ නියෝජය කියලා කියන්නේ අන්න ඒකයි. එහෙනම් මේ තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ. ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝ පහළ වූ අති උතුම්ම කල්යාණ මිත්‍රයා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමිච්ඡන්ති. මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමිච්ඡන්ති. ආනන්ද, මාවැනි කල්යාණ මිත්‍රයෙකු ළඟට පැමිණෙන්නේ මේ ඉපදෙන ස්වභාවය ඇති සත්වයෝ මේ ඉපදෙන ස්වභාවයෙන් හාත්පසින්ම මිදෙන්නාහ කියලා දේශනා කළා. ආනන්ද, මාවන් කල්යාණ මිත්‍රයෙක් ළඟට පැමිණෙන්නේ නැවත නැවත සංසාරේ ඉපදීම ස්වභාවය කරගෙන ඇති සත්වයෝ හාත්පසින්ම ඉපදීමෙන් මිදෙන්නාහ. ඒ කියන්නේ ඔවුන් නැවත නැවත සසර උපදිනවා කියන කාරණාව මාවෙනි කල්යාණ මිත්‍රයෙක් ළඟට ආවට පස්සේ මම නැති කරලා දානවා. ආයේ භවයේ උපදින්න දෙන්නේ නැහැ. භවයේ දුක් විඳින්න ආයෙද දෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉන් පින්නතිනේ භාග්‍යතුන් වහන්සේ ලැබෙන්නේ නැත්තම් එහෙනම් මේ කර්මස්ථානයේ හරියටම අරගන්න කියලා කියන්නේ කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේගෙන් තමයි සියලුම කර්මස්ථාන ගන්න කියලා සඳහන් කරන්නේ. එතකොට අපි ඇයිද හිතෙන්න පුළුවන් අද අපි කොහොම කර්මස්ථානේ ඉල්ල ගන්න බුදුරජාණන් වහන්සේගෙන්? මේ කර්මස්ථානේ ගරු ගැඹීර බව තේරුම් ගන්නයි මේ සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ නැත්තම් යම් පිරිසක් එනවා කර්මස්ථාන ගන්න. භාග්‍යතුන් වහන්සේ විහාරේ නැහැ. නොහිටියොත් ඊළඟට කර්මස්ථාන ගන්න කියලා දේශනා කරන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේ. වෙන කාගෙන්වත් ගන්න කියලා දේශනා කළා නෑ බුදුරජාණන් වහන්සේ නැත්තම් සරියුත් මහරහතන් වහන්සේගෙන් කර්මස්ථානෙ ගන්න. උන්වහන්සේත් ඒ වෙලාවට හිටියේ නැත්තම් වෙන කවුරුවත් ගාවට නෙමෙයි යන්න කියලා කියන මුගලන් මහරහතන් වහන්සේ ගාවට. උන්වහන්සේ ගාවට ගිහිල්ලා කර්මස්ථානෙ ගන්න. මුගලන් මහරහතන් වහන්සේත් නොලැබුණොත් යන්න කියලා දේශනා කරනවා සතර මහා තෙරවරු ගාවට. ඒ හතර දෙනාගෙන් කාගෙන් හරි කර්මස්ථානේ ගන්න. කවුද මේ සතර මහා තෙරවරු? එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ,
මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ හතර දෙනාගෙන් කාගෙන් හරි ගන්න කියලා සඳහන් කරනවා. මුගලන් මහරහතන් වහන්සේ නැත්තම් තමයි මේ හතර දෙනාගෙන් ගන්න කියලා සඳහන් කරන්නේ. එහෙමත් නැති වුණොත් 80 මහා තෙරවරුන්ගෙන් ගන්න කියලා සඳහන් කරනවා. දැන් අතන ඉඳලා එක්කෙනා එක්කෙනාව ඊට පස්සේ හතර දෙනා වුණා. දැන් උන්වහන්සේට නැත්තම් 89ක් ඉන්නවා. මේ 80 මහා රහතන් වහන්සේලාගෙන් කර්මස්ථානය ලබා ගන්න කියලා සඳහන් කරනවා. එහෙම නැති වුණොත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තම්බුන් නැත්තම් සිව්පිලිසි වියාපත් මහ රහතන් වහන්සේ නමකින් කර්මස්ථානය ගන්න කියලා සඳහන් කරනවා. අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මේ කාරණා හතර සිව්පිලිසි වියාපත් මුදුන්පත් කරපු මහ රහතන් වහන්සේ නමකින් තමයි කර්මස්ථානය ගන්න කියලා දේශනා කරන්නේ. එහෙමත් නැත්නම් ත්‍රිපිටකය හා අටකතාව හදාරපු කල්යාණ මිත්‍රයෙකුගෙන් කර්මස්ථානය ගන්න කියලා දේශනා කරනවා. එතකොට එතන තියෙන ලොකු විශේෂත්වයක්. දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නැත්නම් සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ මුණ ගැහුනෙත් නැත්නම් තවත් රහතන් වහන්සේ සිව්පිලිසිඹියාපත් නොලබපු රහතන් වහන්සේලා වුණ තරම් ඉන්නවනේ. එහෙම රහතන් වහන්සේ නමකින් කර්මස්ථානය ගන්න කියලා දේශනා කරලා නැහැ. එතකොට බලන්න මේ කර්මස්ථානයේ නිවන උදෙසා ගන්න කර්මස්ථානයේ කොහොම වෙනවද කියලා? සාමාන්‍ය රහතන් වහන්සේ නමකින් ගන්න කියලා දේශනා කරලා නැහැ. කොහොමද ගන්න කියන්නේ? ත්‍රිපිටකය හා අටකතාව හදාරපු කල්යාණ මිත්‍රයෙකුගෙන්ම ගන්න ඕන කියලායි සඳහන් කරන්නේ. එතකොට සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් වෙලත් මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 5ක් ආචාර්ය උපාධ්‍යයන් යටසේ ත්‍රිපිටකය ඉගෙන ගත්ත කියලා සඳහන් කරනවා. ඉතින් බලන්න ධර්මරත්නයේ ඇතුළේ අපි නොදන්න ගරු ගම්භීර බව කොච්චර තියෙනවද කියලා. මේ සිව්පිලිසිඹියාපත් කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුත්ති නිරුත්ති කියන ඥානය ලැබෙනවත් එක්කම මේ ලෝකයේ ව්‍යවහාර භාෂා 100ක් හෝ 101ක් වහා වැටෙනවා. කවදාවත් ඉගෙනගෙන නැහැ. නමුත් ඒ භාෂා ගණනාව ඒ මොහොතේම සම්පූර්ණ ව්‍යාකරණ සහිතව අර්ථ ව්‍යංජන සහිතව හසුරවන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මේ නිරුත්ති කියන ඥානය ලැබෙනවත් සමග ඒ තරම් මහ පුදුම ගැඹීරයි. නමුත් උන්වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 5ක් ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. අවුරුදු 5ක් ත්‍රිපිටකය ඉගෙන ගන්නවා ගුරුවරු යටතේ රහතන් වහන්සේ නමක්. අන්න ඒ නිසයි මෙතන සඳහන් කරලා නැත්තේ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් හම්බ වුණේ නැත්තම් වෙනත් ශිෂ්ට විදර්ශක ආදී රහතන් වහන්සේ නමකගෙන් කර්මස්ථානය ගන්න කියලා දේශනා කරලා නැහැ. දේශනා කරන්නේ ත්‍රිපිටකය හා අටකතාව හදාරපු කල්යාණ මිත්‍රයෙක්ගෙන් ගන්න කියලා. ඇයි එහෙම වෙන්නේ? රහතන් වහන්සේ නමකගෙන් ගත්තත් උන්වහන්සේ සර්ව සම්පූර්ණයෙන් ත්‍රිපිටකය හදාරලා නැහැ වෙන්න පුළුවන්. රහත් වෙන්න මේ මුළු ත්‍රිපිටකයම හදාරන්න ඕනේ කියලා කොතනවත් දේශනා කරලා නැහැ. ඒක මාර්ගයක් ප්‍රගුණ කරගෙන ගිහිල්ලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන්. ඒකට මුළු පිටකයම හදාරන්න ඕනේ නැහැ. එහෙමනම් මේ රහතන් වහන්සේ දන්නේ මොනවද? ඒ රහතන් වහන්සේ දන්නේ උන්වහන්සේ එතෙන්ට ආපු පාර ගැන විතරයි. ඒ නිසා උන්වහන්සේ මුළු ත්‍රිපිටකයම හදාරලා මේ කරුණ දේශනා කරන්න බැහැ. තමන් ආපු පාරයි දන්නේ. ඉතින් මේ කර්මස්ථානය ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන හැටි. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් රහත් වුණා කියලා කියන්නේ සියල්ල දැනගත්ත කියලා. එතකොට එහෙම වෙලා තියෙනකොට ඇයි මෙහෙම කියන්නේ කියලා කෙනෙක් ආපහු ප්‍රශ්නයක් නගන්න පුළුවන්. ඒක ඉතින් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් ආපහු අධ්‍යයනය කරලා බලනවා නම් හොඳයි. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා මිසක් අපිට ඕන හැටියට එහෙම කියනවා නෙවෙයි. නිසා රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ගන්න නෙමෙයි මුලින් කීවේ, ත්‍රිපිටක අට කතා මනාව හදාරපු කෙනෙක්ගෙන්ම ගන්න කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසායි සඳහන් කරන්නේ රහතන් වහන්සේ නමකගෙන් ගත්තත් උන්වහන්සේ සර්ව සම්පූර්ණම පිටකය හදාරලා නැත්නම් උන්වහන්සේ දන්නේ තමන් ආව පාර මාර්ගය විතරයි කියලා. ඒ නිසා මොකද භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය රහතන් වහන්සේ නමකට කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙනම්
ඒ ਸਰවඥතා ඥානිය පැහැදිලි කරලා තියෙන්නේ මේ මුළු ත්‍රිපිටකයේම සහ ප්‍රකීර්ණක දේශනාවෙහිවත් අටකතාවේ ඒ ਸਰවඥතා ඥානය පැහැදිලි වෙනවා. නමුත් රහතන් වහන්සේ නමකට ඒක නැහැ. ඒ නිසා පිටකයේ හදාරලා තියෙන කෙනා ඊට වඩා අවබෝධමත් කෙනෙක් වෙන්න ඉඩ තියෙන නිසායි එහෙම සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ਸਰවඥන් වහන්සේ රහතන් වහන්සේ නමකට ලැබෙන්නේ නැති නිසා මේ ධර්ම රත්නේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දැනුමමයි. ධර්ම රත්නේ තුල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දැනුම. එතකොට රහත්ුනේ ඒ දැනුමෙන් ටිකක් අරගෙන ඒ ඔස්සේ ගමන් කරලා උන්වහන්සේ මාර්ගයට ආවා. අපි සඳහන් කළානේ දොරටු හතරක් පිළිබඳව මේ නිර්වාණ නගරයට ඇතුළු වෙන්න. මුලින්ම සාකච්ඡා කළා. නිර්වාණය නම් නගරයක් නම් දොරටු හතරක් තියෙනවා. මේ කෝකෙන් ඇතුළු වුණත් නගරයට එන්න පුළුවන්. එහෙනම් මේ එක මාර්ගයක් ඔස්සේ ඇවිල්ලා එතෙන්ට එන්න පුළුවන්. නමුත් එතන මුළු භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම උන්වහන්සේ ධර්ණවා කියලා ප්‍රතිඥාවක් එමෙක් නැහැ. උන්වහන්සේ දන්නේ තමන් ආපු පාර විතරයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය, ඒ ධර්ම රත්නයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානේ අවබෝධය. අන්න ඒ නිසා රහතන් වහන්සේගේ දැනුම ඒ ධර්ම රත්නය හා සමාන කරන්න කොහොමවත්ම බෑ. ඒ නිසා තමයි බුද්ධ රත්නයේ ගාවට ධර්ම රත්නය ගැන සඳහන් කරන්නේ. ධර්ම රත්නයට වඩා පල්ලෙහින් තමයි හැම වෙලාවෙම සංඝ රත්නේ වැඩි. අනුපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි.